හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් එකඟකම සැලසුමක් ක්‍රියාවට නැගීමේදීත් එහි සම්පූර්ණ ප්‍රතිඵලය දකිනු පිණිසත් අරමුණක් ජය ගැනීමටත් ආශිර්වාද ලත් මෙන්ම සාර්ථක ජීවිත ගත කිරීමටත් අත්‍යවශ්‍යම අංගයකි මෙය විශේෂයෙන්ම ආත්මික දිවි පෙවතට නැතුවම බැරි දෙයකි මානසික කෝණයෙන් අති දුෂ්කර මෙන්ම කළ නොහැකි එකක් ලෙසටම පෙන්눔 කරයි එනමුත් ආත්මික කෝණය තුල දෙවිඳුන්ගේ ප්‍රේමය කරන කොටගෙන කළ හැකි දෙයකි ආමෝස් 3:3 අනුව දෙදෙනෙකු අතරේ මෙන්ම 133 වන ගීතිකාවට අනුව සහෝදරයන් අතරෙහිද එකඟකම තිබිය යුතුයමය මේ නිසායි සිය ගෝලයන් සහ එතුම් වචන කර්ණ කොටගෙන අදහන සියල්ලන්ගේද එකඟතාවය උදෙසා යොහන් 17 වෙනි පරිච්ඡේදය තුල සඳහන් විලසට කිතු සමිඳානන් යාඥා කළ වග පෙන්눔 කරනුයේ ක්‍රියා පළමු වන පරිච්ඡේදය සහ දෙවන පරිච්ඡේදය තුල ප්‍රථම සභාවේ සහෝදරත්වය තුල එක්සිත්කම හා එකඟතාවය දැකිය හැකි ගැඹුරට ගොස් සුපරික්ෂාකාරීව බලන කල්හි දැන් අප කිතුතුමන්ගේ ශරීරයේ අවයවයන්ව සිටින නිසා මෙකි එකඟකම එකිනෙකාට වැඩි වැඩියෙන් දැනෙන මෙන්ම අවසිම කාරණාවකි කිතු මග යන්නන් එක්සිත්ව එකඟව සිටිය යුතුය යන්නෙන් පුන පුනා අවවාද කර තිබෙන අයුරු ලියවිලි අපට මතක් කර දේ 1 කොරින්ති 1:10 ඉතින් සහෝදරයනි නුබලා සියල්ලන් විසින් එකම දේ කතා කරන හැටියටද නුබලා අතරෙහි ભેද නැතුව එකසිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද ඉල්ලා සිටිනුයේ ඒ නිසාවෙනි